අද ජාත්‍යන්තර කම්කරු දිනේ නිසාම මේ දිනේ නිසාම මගහැර යන්න හැකියපුවත් මෞබිම පුවත් පතේත වර්තා වෙනවා. මේ දිනේ කුණු අදින්න කම්කරුවන් දහසක් රවිශාන් ප්‍රනාන්දුගෙන එන වර්තාව මේ කොළඹ මහනගර සභාව තමයි මේ ගැන කියන්නේ. වෙනත් දවස්වලදී කොළඹ නගරයේ සුද පවිත්‍ර කිරීමට යොදන 700ක් පමණ වූ සේවක කණ්ඩායමට අතිරික්තව තවත් 300ක පිරිසක් මේ විදිහට සේවයට යොදලා තියෙනවා. ඒ මොකටද දේශපාලන පක්ෂ ආවෘතයේ සමිති සංධානය කරන මේ රැලි පෙළපාලි වලින් කොළඹ නගරයට අද දිනේ එකතු වෙන අපද්‍රව්‍ය කඩිනමින් ඉවත් කරන්නටයි. ඉතින් හෙට දවසේ කොළඹ නගරයේ ලස්සනට තියාගන්න මේ කම්කරුවන්ට තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කතා කරන දවසේත් වැඩ කරන්න සිද්ධ වීම ගැනයි මෞබිම ඒ විදිහට කියන්නේ. ඒකට මොකද ලංකාදීපයේ කියන විදිහට මෛරැලිවල ගී කියන්නේ ඉන්දියාවෙන් ඇවිල්ලා තියෙනවා. රජයේ විසින් පවතුන් ලබන ජාතික මෛරැලියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සඳහා ඉන්දියාවේ සිට ගායක ගායිකා වූ පිරිසක් ඊයේ දහවල් දිවයිනට පැමිණි අය පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පිළිගනු ලැබූ අයුරු කියලත් ලංකාදීපය අපට කියනවා. ඉතින් අපේ රටේ කම්කරුවන්ගේ මේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ස්ථාපිත කිරීම කෙසේ වෙතත් ඒ මිනිසුන්ට බහුතරයක් කම්කරුවන්ට තමන්ගේ එදා වේල හරියටමත් සපුරාගෙන ජීවත් වෙන්නට නොහැකි තත්ත්වයක් තිබියදීත් මේ දිනය මේ තරම් විනෝදයක් සපයනවා මේ රටට කියලයි ලංකාදීපය අපට මේ ඡායාරූපයත් එක මතක් කරන්නේ. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.